Right, අපි බලමු දරුවනේ විනාඩියක් විතර පටන් ගන්න කලින් යාළුවෝ ටික ඇඩ්මිට් වෙයිද කියලා ජොයින් වෙයිද කියලා ඊට පස්සේ අපි පටන් ගමු. Right. දරුවනේ අපි පටන් ගමු ක්ලාස් එක. Right. එහෙනම් Right. සුබ සන්ධ්‍යාවක් වේවා දරුවනේ සියලු දෙනාටම. අයිබෝවන්. එහෙනම් අදත් අපි හෙට පටන් ගන්න විභාගයේ සඳහා සමහර අපේ යාළුවන්ට නේද අපේ දුවල පුතාලට වැඩිම ලකුණක් ගන්න යන්න වැඩියෙන් වැඩියෙන් ලකුණක් ගන්න පුළුවන්ගෙන වැඩක් තමයි අපි කරේ ඒ තමයි පේපර් එකක් දාලා අපි සාකච්ඡා කරන්න යන්නේ නේද අපි බලාපොරොත්තු වෙනවා දරුවනේ උපරිම මට්ටමේ පේපර් එක සාකච්ඡා කරන්නට නේද ප්‍රශ්න වැඩියෙන් සාකච්ඡා කරන්නට හෙට පටන් ගන්න දරුවන්ට හෙට තියෙන විභාගයේ වැඩි ලකුණක් ගන්න හේතු වෙන්නද උදව් කරන්න තමයි එහෙනම් මෙන්න මේ විදිහට වැඩේ කරන්න යන්නේ රයිට් එහෙනම් මට තත්පර හරි තත්පරයක් දෙන්න ෂෙයා කරනකම් මෙන්න පුතාලගේ paper එක හරි හරි right මට කියන්න මම ඇත්තටම කැමතියි දැනගන්න paper එක කරේ නැත්ද කරාද කරා සර් කරා හරි right එන ඉස්ත්‍රලාම අංක එකට කරන්න දරුවනේ මම මේ ටික උත්තර ටික මාක් කරගෙන යන්න අංක එකට උත්තර ටික මාක් කරගෙන යන්න ඊට පස්සේ අපි උත්තර ටික සාකච්ඡා කරගෙන යමු right හරි එහෙනම් පළවෙනි පහ බලමු අපි right පළවෙනි පහේ අපිට උත්තර ලියන්නයි තියෙන්නේ අනිවාර්යයෙන්ම දීලා තියෙන උපදේශ කියවීම ඉතාමත්ම වැදගත් මේ වගේ පේපර් වල ඔව් හරි දා ගන්න පුතාලා right මෙන්න මේක දීලා තියෙන උපදේශ ටික ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න අපට අරින්න බෑ ප්‍රශ්න ඔක්කොටම උත්තර සපයන්නට වෙනවා ඔව් ඔයාලා දා ගන්න පුතේ හරි right ඊළඟට එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ ලකුණු 40ක් හිමි වෙනවා එකේ සිට පහ දක්වා ප්‍රශ්නවල හිස් තැනට සුදුසු පිළිතුරු වරහන් තුලින් තෝරා ලියන්න තමයි තියෙන්නේ right හරි ඔන්න කතන්දරේ ආත්ම අභිමානයේදී හිස් තැනක් තමා තුල ගොඩනගා ගත යුතුය එනං උත්තරය ආත්ම විශ්වාසය ආත්ම විශ්වාසය ඒක තමයි උත්තරේ right ආත්ම විශ්වාසය right නම් මෙතෙන්ට මම එන පිළිතුර highlight කරන්න ආත්ම විශ්වාසය right හිස්තනක් මූලික ඉරියව්වකි මූලික ඉරියව්ව කියලා පුතේ වර්ග 3යි තියෙන්නේ මූලික ඉරියව් 3ක් තියෙනවා මම අද එක කියලා දෙන්නම් එහෙනම් සිට ගැනීම පහසුවෙන් සිටීම ඇවිදීම
මූලික ක්‍රියාවක් තමයි අපිට පහසුවෙන් සිටීම. Right, පහසුවෙන් සිටීම. ඊළඟට තුන. Volleyball ක්‍රීඩාවේ උඩුවත් එසවීමේදී ශරීරයේ උඩුවත් එසවීමේදී ශරීරයේ හිස්තැන සමායෝජනය යටිතාවද ගත්තේ මොනවද? අවයව ස්නායු පේශි. පැහැදිලි කරලා දෙන්නම් මම ස්නායු පේශි. Right. ඊළඟ එක. නින්දට පැය දෙකකට තුනකට පැය දෙකහමාර තුනකට පැය එකහමාර දෙකකට පැය එකහමාර දෙකකට වත්පතේ කලින් රාත්‍රී ආහාරය ගන්නට ඕනි. පහ. හිස්තැනක් බෝවන රෝගයකි උත්තරය බෝවන මියුන. Right. ඔය තමයි පළවෙනි ප්‍රශ්න උත්තර ටික. ආත්ම විශ්වාසය පහසුවෙන් සිටීම ස්නායු පේශි පැය එකහමාරක් දෙකක් මියුන. හරි. හරි තත්පරයක් ඉන්න ඔයාලගේ යාළුවෝ පුතේ තව ගොඩක් අඩුයි වගේ මට හිතෙනවා මම චුට්ටක් ආපහු නැවත වතාවක් ගෲප් එකට පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න. හරි. දැන් අපි ප්‍රශ්න 6 ඉඳන් 15 දක්වා. 6 ඉඳන් 15ට පුතේ. ආ. මේ බලන්න. හරි පුතේ මම මේවන්නම්. හා. ඊළඟට පුතේ මෙන්න මේ ප්‍රශ්න අංක 6 ඉඳන් 15 දක්වා නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න තියෙන නෑ යටින් ඉරක්. ඔන්න බලාගෙන යටින් ඉරක් අඳින්න තියෙන්නේ. ආ. ඉහත අවයව හා කාර්යයන් සම්බන්ධව නහන්නේ නම් උත්තරේ මම උත්තර ඉස්ලාම් කියන යන්න. අංක 4 4 ඉස්සෙල් ප්‍රජනක පද්ධතිය. 4. 7. 7ට 3. අටට හතර නමයට එක හයට හතර හතට තුන අටට හතර නමයට එක නේද? බයි. ඊළඟ එක දහය. දහය තුන. දහයට තුන. එකොළහ. එකොළහට හතර. 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 එකොළහට හතර. එකොළහට හතර. දොළහට. තුන. තුන. දෙක. පුතේ මේකේ මේ ඇත්තටම ක්‍රම තුනක් තියෙනවා. හරිද? පුතේ සඳහන් වෙන්නේ ක්‍රම දෙකයි. දෙක. ඇත්තටම ක්‍රම තුනක් තියෙනවා විසිකිරීම වලට අදාළව. මෙතන තියෙන්නේ මහා පටැඟිල්ලෙන් හා දබරගිල්ලෙන් ග්‍රහණය කිරීම කියලා පොතේ තියෙන විදිහටනේ අහලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මහා පටැඟිල්ලයි දබරගිල්ලයි එක ක්‍රමයක්. අනිත් එක තමයි මහා පටැඟිල්ලයි මැදගිල්ලයි අනිත් එක ආධාරකයක් විදිහට දබරගිල්ල.
තව ක්‍රමයක් තියෙනවා දරුවනේ මෙන්න මේ ඇඟිලි දෙකෙන් අපි මේ මහපට ඇඟිල්ල නැතිව දබර කිල්ල සහ මැද කිල්ල අරගෙන හෙල්ල ග්‍රහණය කිරීමකුත් තියෙනවා අපි ඒ නිසා ක්‍රම තුනක් තියෙනවා පොතේ තියෙන්නේ දෙකයි ඒ නිසා තමයි මේක උත්තරේ දෙක කියලානේ මේ ක්‍රම දෙකම හරි උත්තරේ ලකුණු හම්බ වෙනවා දෙකටයි තුනට පොතේ තියෙන හින්දා ආවොත් දෙක කියන එක දාන්න නැත්නම් දැනගන්න තුනක් තියෙනවායි කියන පොතේ තියෙන දෙකයි සඳහන් කරලා තියෙන්නේ ඒ නිසා මේ දෙකම දැනුවත් වෙන්න right 13 13 වෙනි එකට අපෙන් අහලා තියෙනවා ආහාර ගැනීමදී ඉස්සල කෙලිමත් යුත්තේ එහි එක අන්තර්ගත එක 14 මේ තමයි උඩුවක් පිරිනැමීම 15 අධිරෝපණය 15ට උත්තරේ 3 අපහු කියාගෙන යන්න නම් ඒ ටික 10ට 3 11ට 4 12ට 2 3 13ට 1 14ට 4 15ට 3 16 16 ඉඳන් 20 වෙනකන් තියෙන දරුනේ හරි වැරදි දාන්න 16ට හරි 26 බව එකක් හරි 17 හරි 18 වැරදි අනුගාමිකත්වය කියන්නේ ක්‍රීඩකත්ව ගුණාංගය අනිවාර්යයෙන්ම ඉවසි මේ ගුණය තියෙන්නට ඕනේ right එහෙනම් ඔන්න ඔය කියන ටික ඔය විදිහට බලන්න right ඊට පස්සේ බලන්න මෙතනින් 20න් කීයද කියලා දාගන්න ඉස්සරලාම 20න් කීයද කියලා දාගන්න 20න් 15යි නම් ඕම් 15යි කියලා දාගන්න ඊට පස්සේ මේ දෙන්නම දෙකෙන් ගුණ කරලා 40න් කීයද කියලා දාන්න 22න් ගුණ කරොත් 40යි 15 නම් 30යි right මට chat box එකට දාන්න ගණන් ටික වගේ ප්‍රශ්නයක් ආවොත් හරි උත්තරේ. එහෙම පුතේ එන්නේ නැති වෙයි ගොඩක් වෙලාට මේකේ ගැටලුවක් තියෙනවා පොතේ තියෙන එක ලියන්න ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. ඔය වගේම යෂ්ටි හෝමාරුවටත් තියෙනවා ඒ වගේ කතන්දරයක්. හරි කියන්න බලන්න. උත්තර ටික දාන්න මට ඉක්මනට. මට දෙන්නයි දාලා තියෙන්නේ මතු මේ මොනවාද මේ මේ ප්‍රතිඵල දාලා තියෙන්නේ දෙන්නයි ඉක්මනට දාන්න මම චිත්තබ්බුණ එක හරි බලන්න දෙන්නයි දාලා තියෙන 5යි 6යි ඔච්චරද ලිව්වේ පේපර් එකට ඇත්තම පිළිතුරු දාන්න බලන්න දරුවාගේ right 30යි 28යි 36යි 28යි 20යි 30යි හොඳයි ඇත්තම උත්තර දාලා තනින්න මම ඔයාලා ගත්ත ගණනේ දාලා තින 38යි 30යි කමක් නැහැ 38යි ඔයාලා ගත්ත ගාන දාලා තින මම කමක් නැහැ මම ඇත්තටම සතුටුයි. එහෙම දාන එකක් හොඳ දෙයක්. අවංක වෙලා. හරි. right 38 වත් එකකුත් තියෙනවා right. හත වසරේ නම් හිටියා 40න් 40ම ගත්ත අයත් හිටියා. right එහෙනම් අපි සාකච්ඡා කරගෙන යමු මුලට ගිහිල්ලා. ඊට පස්සේ අපි දෙවෙනි කොටස සාකච්ඡා කරමු right මෙන්න දරුවනේ කතන්දරය ආත්ම අභිමානය කියනවා තමා පිළිබඳ තමා තුළම ඇතිවන
ගෞරවාන්විත හැඟීමට අපි කියනවා ආත්ම අභිමානය කියලා. එතකොට මේ ආත්ම අභිමානයේ තියෙන්නේ තමා පිළිබඳ තමා තුළම ඇතිවන ගෞරවාන්විත හැඟීම. තමා පිළිබඳ තමා තුළමයි ඇති වෙන්නේ මේක. තමා පිළිබඳ තමා තුළම. ඒ කියන්නේ තමන්ට තියෙන විශ්වාසයක් මේ. එහෙනම් සාධකය මෙතන තියෙන වගේන් ආත්ම විශ්වාසය. හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවනේ. Yes I can මේක මට කරන්න පුළුවන් කියන දේ පුතේ මගේ හිතේ තියෙන්නට ඕනි ආත්ම විශ්වාසය. අන්නයි උදහස් වීමට ලක්වීමයි හිංසනයට ලක්වීමයි කියන්නේ ආත්ම අභිමානයට මොනවා වෙන සාධකද? ආත්ම අභිමානයට හානි කරන සාධක තමයි මේ. උදහස්ට ලක්වීමයි හිංසනයට ලක්වීමයි. හරි. මෙන්න මූලික ක්‍රියාව. Right. මූලික ක්‍රියාව. අපට තියෙනවා මූලික ඉරියව් වර්ග තුනක්. මෙන්න මූලික වර්ග තුන. මේ බලන්න. පුතේ මූලික ඉරියව් වර්ග තුනක් තියෙනවා. මූලික වර්ග ඉරියව් කියන්නේ ඔයාලා දන්නවා ඔයාලට හය වශයෙන් ඉඳන් හම්බ වෙනවා එකක් තමයි සීරුවෙන් සිටීම මූලික ඉරියව් කියද්දී අපිට වැදගත් වෙන්නේ සිට ගැනීමේ ආකාර ඒකෙදි පළවෙනි එක සීරුවෙන් සිටීම මෙන්න මෙයා සීරුවෙන් සිට ගැනීම සීරුවෙන් සිට ගැනීම දෙවෙනි එක නම් අපිට පහසුවෙන් සිට ගැනීම මේ චුට්ටක් වැරදි මේ අතර තියෙන ඉඩ නැති වෙන්නට ඕනේ පාසුවෙන් සිටීම තුන්වෙනි එක තමයි සිත්සේ සිට ගැනීම මේ තියෙන සිත්සේ සිට ගැනීම එතකොට අන්න ඒකෙදි නම් දෑත් සහ කඳ අතර යම් කිසි ඉඩක් තියන්න පුළුවන් ඉඩක් තියෙන්න පුළුවන් මේ තමයි සිත්සේ සිට ගැනීම ඔය තමයි පුතේ ආකාර තුන එහෙනම් එනවා ප්‍රශ්න වලට මූලික ඉරියව්වකින් පහසුවෙන් සිට ගැනීම අපිට තුන්වෙනි එකෙන් අහනවා වොලිබෝල් ක්‍රීඩාවේ උඩුවත් ඇසවීමේදී ශරීරයේ ස්නායු හා පේශි සමායෝජනය වැදගත්තේ මේ කියන්නේ මොකක්ද කියන එක මෙන්න වැදගත් වෙනවා පුතේ මෙන්න කාරණේ right උඩුවත් එසවීමේදී වෙන්නේ උඩුවත් එසවීමේදී වෙන්නේ දරුවනේ පන්දුව ලබා කවුරුහරි පන්දුව ලබා ගත්ත කෙනෙක් පන්දු ඔසවන්නාට එවන පන්දුව කාට හරි බෝල් එක එවන එක අපි කරන්නේ ප්‍රහාරය සඳහා ඔසවා දෙනවා ප්‍රහාරය සඳහා ඔසවා දෙද්දී අර එන පන්දුව දිහාවට අපේ ඇස් යොමු කරන්න ඕනේ දෑස් යොමු කරන්නට ඕනේ ඒ වගේම තමයි ඒ එන බෝල් එකට අපේ දෑත් යොමු කරන්නත් ඕනේ දෑස් සහ දෑත් ඔය දෙන්න යොමු කරන්නට ඕනේ එහෙම නැතුව එන බෝලේට දෑත් කොහාට හරි යොමු කරොත් එන බෝලේ වල ඩෝන් ගාල්ටි අපේ මූණේ වදින්නේ ඒකට වැදගත් ස්නායු සහ පේශි ස්නායුව ගැන ඔන්න ඔයාගේ ඔන්න එනවා බෝල් එක ඔය ඕ බාන්න ගෙනියන්න අත් දෙක ගෙනියන්න දැන් ඔන්න බෝල් එකේ ළඟ තියෙන්නේ එහෙනම් ඉහලට ඔසවන්න ඔන්න ස්නායු පද්ධතියෙන් තමයි මැසේජ් එක දෙන්නේ පේශි වලට ඒ අණුව තමයි පේශි ක්‍රියාත්මක වෙලා අන්න බෝලෙත් එක්ක දුර හඳුනගෙන බෝලේ ග්‍රහණය කරගෙන නැත්නම් බෝලේ ටච් කරලා බෝල ස්පර්ශ වෙනවත් සමගම් පුතේ එසවීම සිද්ධ කරන්නේ එහෙනම් ස්නායු සහ පේශි වැදගත් නින්දට පැය එකමාරකට දෙකකට කලින්වත් උදේ රාත්‍රී ආහාරය ගන්නට ඕනි බෝන වුණ රෝග වළක්වා ගන්නට පුළුවන්. සෝරි. හරි. right ඊළඟට දියවැඩියා මියුන අංශභාගය. මේ අතරින් බෝවන රෝග. බෝවන රෝග කියන්නේ දරුවනේ එක පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට වැළඳෙන රෝගවලට තමයි අපි කියන්නේ බෝවන රෝග කියලා කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝ වෙනවා. ඒව තමයි බෝවන රෝග. එතකොට මේකේ තව එකක් තියෙනවා කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝ වෙන්නේ නැති රෝග. කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝ වෙන කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝ නොවෙන. කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝ වෙනවා නම් අන්න අපි ඒකට කියනවා බෝවන රෝග. කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝ වෙන්නේ නැත්තම් අපි ඒකට කියනවා බෝනමන රෝග. ඒ අනුව මෙතන තියෙන්නේ දියවැඩියාව බෝ නොවන
අංශභාගය කියන්නේ ආඝාතයේ බෝ නොවන මී උන බෝ වන උත්තරය මී උන ඊට අවයව හා කාර්යයන්ට සම්බන්ධ වෙන පද්ධතිය කුමක්ද කියලායි අහන්නේ දරුවනි මෙන්න මේ ඔසප්පීම ඩිම්බ ආර්ථව චක්‍රය ගර්භාෂය මෙන්න මේ කියන දේවල් ඔක්කොම ඇතුළත් වන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුල එනම් අපිට තියෙන අපේ මානව ප්‍රජනනය කියලා කොටසක් ඒකේ ප්‍රජනක සෞඛ්‍ය කියන එක වැදගත් වෙනවා ප්‍රජනක සෞඛ්‍යයට බලපාන පද්ධති දෙකක් තියෙනවා ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය සහ පුරුෂ ප්‍රජනක පද්ධතිය මෙන්න මේ පද්ධති දෙකත් වැදගත් වෙනවා ඒකෙදි ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ තියෙන කොටස් මොනවද ඒ වගේ කාර්යයන් මොනවද කියන එක වැදගත් වෙනවා පුරුෂ ප්‍රජනක පද්ධතිය කියන්නේ මොකද්ද පුරුෂ ප්‍රජනක පද්ධතියේ තියෙන කාර්යයන් මොනවද කියන එක වැදගත් වෙනවා ඒ අනුව ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ උතේ තුලින් මෙන්න මේ කාර්යයන් ටික සිද්ධ වෙනවා ඒ තමයි ඩිම්බ මුදාහැරීම ඩිම්බ සෑදීම සහ ඩිම්බ මුදාහැරීම ඊට පස්සේ ඔසප් චක්‍රයේ ක්‍රියාත්මක වීම ඔසප් වීම සිදුවීම ආර්ථව චක්‍රයේ සිදුවීම ඒ කියන්නේ ඔසප් වීමෙන් පස්සේ ඒක දින 28කට වරක් සිද්ධ වීම අපි කියන ආර්ථව චක්‍රය කියලා ඊට පස්සේ ගර්භාෂය තැම්පත් වීම සිද්ධ වෙනවා මෙන්න මේ ඩිම්බයක් ශුක්‍රාණු සැලයක් හා ඒ කියන්නේ පීතෘ සැලයක් හා එකට එකතු වුණත් ගර්භාෂය තුළ ඔන්න ඔය වගේ දේවල් අපිට වැදගත් වෙනවා ඒ නිසා මේකේ කාර්යයන් සම්බන්ධ වෙන පද්ධතිය ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය. රයිට්. ඊළඟට කතා කරනවා අපි ශිල්පීය දක්ෂතා වර්ග හතරක් ගැන. එකක් තමයි බටහිර ක්‍රමය. බටහිර ක්‍රමය ගා ඕන නම් නෙමේ සටහන් කරගන්න පුතේ බටහිර ක්‍රමය කියන එක නා තියෙන්නේ උස පැනීමට අදාළව. ඒ කියන්නේ උයන්නත් දා ගන්න උස පැනීම. පාවෙන ක්‍රමය කියන එක නා තියෙන්නේ දුර පැනීමට අදාළව. එල්ලීග්මේ ක්‍රමයේ තියෙන්නේ දුර පැනීමට අදාළව පෙරදිග ක්‍රමයේ තියෙන්නේ උස පැනීමට අදාළව එහෙනම් ඉතින් මම ඔයාලට පෙන්නන්නම් එක මේ තියෙන්නේ දුරපැනීමේ ක්‍රමය දුරපැනීම සඳහා පුතේ ශිල්පීය දක්ෂතා තුනක් පාවිච්චි වෙනවා එකක් තමයි එල්ලෙන ක්‍රමය අනිත් එක පාවෙන ක්‍රමය අනිත් එක ගුවන්ත පාමාරු ක්‍රමය මේ වාගේ ක්‍රමයකට තමයි අපි කියන්නේ එල්ලෙන ක්‍රමය කියලා මේක පාවෙන ක්‍රමය මේ තමයි ගුණත පාමාරු ක්‍රමය. ඔන්න ඔය ශිල්පීය දක්ෂතා ටික තමයි අපිට තියෙන්නේ. රයි. ඊළඟට අපෙන් අහනවා මොකක්ද මේ ක්‍රමයක් වන්නේ කියලා. එහෙනම් උත්තරේ හරි දුර පැනීමට අදාළව B හරි C හරි එහෙනම් B C පිළිතුර තුන. 8 යෝග්‍යතා සාධකයක් වන නම්මිතාවේ වැඩි දියුණු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනයක නම්මිතාවේ වැඩි දියුණු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය සන්ධි අඩු ක්‍රියාකාරී මට්ටමක නෙමෙයි සන්ධි වැඩි ක්‍රියාකාරී මට්ටමක පවතිනවා ද නම්මිතාවයක් කියදී වැඩි සන්ධි ආශ්‍රිත අනතුරු වැඩි වීම නෙමෙයි සන්ධි ආශ්‍රිත අනතුරු අඩුයි ඇයි හොඳට සන්ධිය වැඩ කරනවා සන්ධියක් වඩා පුතේ චලන පරාසය වැඩිවීම නැත්නම් චලන පරාසයක් තබා ගැනීම තමයි අපි කියන්නේ නම්මිතාවේ කියලා. වැඩිවීම නෙමෙයි අඩුවීම. අඩු නෙමෙයි මෙතනත් වැඩි. වැරදි ඉරියව් පවත්වා ගැනීමට හේතු වීම. වැරදි ඉරියව් පවත්වා ගන්නට හේතු වෙනවා. වැරදි ඉරියව් පවත්වා ගන්නට හේතු වෙනවා. නෑ වැරදි ඉරියව් නෙමෙයි නිවැරදි ඉරියව්. සමබරතාවය පවත්වා ගැනීමට උපකාරී වීමේ උත්තරය හරි. එනම් උත්තරය 4. යහපත් මනෝ සමාජීය පරිසරයක පැවැත්ම අංගයක් කියලා කියන අපිට මනෝ සමාජීය මනසට සහ සමාජයට. ඒ කියන්නේ සමාජයේ ඉදදී අපේ මනසයි සමාජයයි මේ කියන දෙකේම එකතු වෙකින් තමයි මනෝ සමාජීය පරිසරයක් හැදෙන්නේ. එහෙනම් අපිට ක්‍රීඩා පහසුකම් තිබීම කියන එක භෞතික පරිසරය. භෞතික පරිසරයට අයිති එකක්. සෞඛ්‍යවත් ආපන ශාලාවක් තිබීම කියන එක නත් භෞතික පරිසරයට අයිති එකක්. වැසිකිළි පහසුකම් තිබීම කියන එකත් භෞතික පරිසරයට අයිති එකක්.
උපදේශන පහසුකම් තිබීම කියන එක විතරයි පුතේ යහපත් මනෝ සමාජ පරිසරයක පැවතිය හැකි අංගයක් වෙන්නේ. එහෙනම් පිළිතුර දරුවනේ එක. හරි ඒ කොටසට මම ආපහු කියන්නම්. 6ට 4 7ට 3 8ට 4 9ට 1. හරි. දැන් අපි යමු 10 වෙනි ප්‍රශ්නයට. 10 වෙනි ප්‍රශ්නේ යටතේ පුතේ අපි කතා කරන්නේ netball ක්‍රීඩාවේදී පන්දු යැවීමේ ක්‍රම. එතකොට මම මේක චුට්ටක් පෙන්වන්නම්. netball ක්‍රීඩාව ගත්තාම netball ක්‍රීඩාවේ පන්දු යැවීමේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. පන්දු යැවීමේ ප්‍රධාන ආකාර දෙකයි. netball ක්‍රීඩාවේ ප්‍රධාන පන්දු යැවීමේ ආකාර දෙකයි. එකක් තමයි තනි අතින් පන්දු යැවීම අනිත් එක තමයි දෑතින් පන්දු යැවීම. දොඩට බලා ගන්න. එකක් තමයි තනි අතින් පන්දු යැවීම අනිත් එක තමයි දෑතින් පන්දු යැවීම තනි අතින් පන්දු යැවීම දෑතින් පන්දු යැවීම. තනි අතින් පන්දු යැවීම කියන්නේ එක අතකින් විතරයි පන්දු යවන්නේ. තනි අතින් යැවීමේ ක්‍රමات ආපහු කොටස් හතරකට බෙදෙනවා. උරහිස් යවුම උරහිසට ඉහළින් යවුම හෙප්ප යවුම යටියත් යවුම කියලා. මේ කියන්නේ මේ තියෙන්නේ උරහිස් යවුම. උරහිස් ළඟ තියලා යවන්න. උරහිසට ඉහළින් යවම කියන්නේ උරහිසට චුට්ටක් පිටිපස්සෙන් තියලා තමයි බෝල් එක යවන්නේ. මේ බලන්න. හෙප්ප යවම කියන්නේ පොළවේ බිම ගහලා යවන්නේ. බිම වැදෙන්න සලස්සලා යවනවා. මේකෙදි පන්දුව යවන කෙනාගේ ලබන කෙනාගේ අතර දුර කොටස් තුනකට බෙදෙනවා. මේ වගේ කොටස් තුනකට බෙදලා කොටස් දෙකක ස්පර්ශ වෙලා යන විදිහට තමයි පන්දු යවන්නේ හෙප්ප යවීමේදී. හෙප්ප යවම කියන්නේ තනි අතින් මෙන්ම දෑතින්ද පන්දු යැවීමේ ක්‍රමයක්. ඊළඟට යටියත් යවම කියනවා අපි ධන හිස්සත් ඉනත් අතර පන්දු යවාගෙන මෙන්න මේ ආකාරයට යවන ක්‍රමයකට අපි කියනවා යටියත් යවම කියලා. ඒ වගේම දෑතින් පන්දු යැවීමේ ක්‍රමයක් තියෙනවා. පන්දුව පපුව අතර පපුව අසල කියලා යවනවා නම් අපි කියනවා පපු යවම කියලා. ඔළුවටත් උඩින් චුට්ටක් පිටිපස්ස තියාගෙන යවනවා නම් මේ වගේ පිටිපස්සට අරගෙන බෝල් එක ඉස්සට ඉහළින් යවම කියලා කියනවා. මේ තියෙන්නේ මෙන්න මේ වගේ. හෙප්ප යවම කියනවා අර විදිහටම බෝල් එක බිම වද්දලා යවන එකට. පැති යවම කියනවා බෝල් එක සයිඩ් එකකින් අපේ ඇඟේ පැත්තකින් තියාගෙන පන්දුව යවන එක. එහෙනම් ওই ටික තමයි පන්දු යැවීමේ ක්‍රම කියලා අපි කියන්නේ netball ක්‍රීඩාවේ. එහෙනම් ඊතර උපසරාණේ තියෙන පුතේ හෙප්පා යවම කියලා තමයි අපිට කියන්න වෙන්නේ. පාපන්දු ක්‍රීඩාවේදී පන්දුවට පහර දෙන ප්‍රධාන ආකාර දෙක වන්නේ හිසින් සහ නලලින් නෙමේ අතින් සහ හිසින් නෙමේ පාදයෙන් සහ අතින් අතෙක් වැඩි පාදයෙන් සහ හිසින් පාදයෙන් සහ හිසින් right all right okay ක්‍රම ගණන දෙකක් හෝ තුනක් කියලා ලියන්න පුළුවන් right 13 ආහාර තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ එහි ජීවාණු හරණයටද ඔව් ඒකටත් ඕනි විසර වීලණයට විසර වීලණය කියන්නේ කිරිපිටි එහෙම කල් තියා ගැනීමේ ක්‍රමයක් කිරිපිටි හදන ක්‍රමය තමයි විසර වීලණය කියලා කියන්නේ ඒකත් නෙමෙයි right ඊළඟට පැස්චරීකරණය කියන්නේ ඒකත් කිරි කල් තබා ගැනීමේ ක්‍රමයක් ඒ නිසා ඒකත් එතනට අදාළ නැහැ. right එහෙනම් උත්තරය අන්තර්ගතය කියන එක අපිට සැලකිලිමත් වෙන්නට ඕනේ. 14 න් අපිට කියනවා ඉහත රූප ශ්‍රණි දැක්වෙන වොලිබෝල් ක්‍රීඩාවේ පිටිය රැකීමයි වැරදි. යටියත් පිරිනැමීම වැරදි. උඩුවත් පිරිනැමීමක්. right පන්දුව එසවීමයි. එයාත් වැරදි. උඩුවත් පිරිනැමීමයි right ඊළඟට සංකෝචනය වූ ඩිම්බේ right සංකෝචනය වූ ඩිම්බයක් ගර්භා ඒ කියන්නේ පුතේ හැකිලිලා කියන එක හැකිලිච්ච ඩිම්බයක් ගර්භාෂයේ වෙත ගමන් කර එහි ඇතුළත බිත්ති තුළ තැන්පත් වීම හඳුන්වන්නේ ඒ කියන්නේ පුතේ සංසේචනය වූ ඩිම්බයක් පුතේ ඊට පස්සේ කරන්නේ සංසේචනයේ සිද්ධ වෙන්නේ පෙලෝපියන් නාලය කියන ව්‍යුහය ඇතුළතදී සංකෝචනය වූ ඩිම්බයක් ගර්භාෂයේ විත ගමන් කර
එතන සංකෝචනය නෙමෙයි පුතේ සංසේචනය කියලා හදාගන්න. සේසේ. ආයි. සර් යූට් එක දැන් සාකච්ඡා කරන්නේ. නෑ පුතේ. Excuse me sir මම දැන් join වුණේ මේ ටියුට් එක දැන් සාකච්ඡා කරන්නේ. ඔව් පුතේ. ටියුට් එක නෙමෙයි පුතේ paper එක. අපි 15 ප්‍රශ්න ඉන්නේ පුතේ අපි දැන් ටියුට් එකේ නෙමෙයි අද කතා කරන්න යන්නේ මේ paper එක කතා කරන්න. හරි. එහෙනම් සංසේචන වූඩිම්බයක් ගර්භාෂයක් වෙත ගමන් කිරීම කලම් ගමන් කරලා ඒකේ ඇතුළත බිත්ති වල ඒ තැම්පත් වීම හඳුන්වන්නේ මොකද්ද? Right. අධිරෝපණයේ විදියට 16 20 හරි වැඩි දාන තියෙනවා. Right. අනුක්‍රීඩාවල නිරත වීමෙන් ප්‍රධාන ක්‍රීඩාවල ශිල්පීය දක්ෂතා වැඩි වී උත්තරය හරි අනුක්‍රීඩාවල නිරත වුණාට පස්සේ ප්‍රධාන ක්‍රීඩාවල දක්ෂතා මොකද වෙන්නේ? වැඩි වෙනවා තමයි. සර් ඔය මේ එක කොටස උත්තර ටික දාන්න පුළුවන්ද සර් දැන් group එකට? උත්තරේ පුතේ මම දාලා තියෙන්නේ දැන්. දාලා තියෙන එක ඔයාලා බලන්න. එක කොටස දාලා තියෙන්නේ මම. ඔව් මම දාලා තියෙන්නේ පුතේ බලන්න උඩට ගිහලා බලන්න paper එකට උත්තර දාලා තියෙන්නේ. right. දාලා තියෙන්නේ. දාලා තියෙන්නේ right. අනුක්‍රීඩා කියන්නේ පුතේ ප්‍රධාන ක්‍රීඩාවල දක්ෂතා වර්ධනය සඳහා නිර්මාණය කර ගන්නා වෙන ක්‍රීඩා තමයි. උත්තරේ හරි. right. අනුක්‍රීඩා කියන්නේ ප්‍රධාන ක්‍රීඩාවක දක්ෂතාවයක්. right. පළවෙනි එක තමයි අනුක්‍රීඩා පුතේ අපේ කැමැත්ත විදියට කැමැත්ත අනුව නිර්මාණය කරන්න පුළුවන්. අනුක්‍රීඩාවල නිරත වීමෙන් ප්‍රධාන ක්‍රියාවල ශිල්පීය දක්ෂතා වැඩි දියුණු වීම උත්තරේ හරි. ස්වේසීසී බව සෞඛ්‍ය ප්‍රතිපද සැකසීමේදී පැවතිය යුතු ගුණාංග ඒක අන්නහ මෙන්න අහගන්න. පුතේ සෞඛ්‍යවත් ප්‍රතිපත්ති හදද්දී මෙන්න මේ සංකල්පයට අනුව වැඩ කරන්න කියලා තියෙනවා. සෞඛ්‍යවත් ප්‍රතිපත්ති හදද්දී මෙන්න මේ විදියට වැඩ කරන්න. ඔයාලා දන්නවා මේක. Right. මම මෙතන ලියුවේ smart කියලා. පේනව නේද පුතේ? ඔව් සර්. ඔව්. ඔන්න ඔක ලියා ගන්නකො පහලට smart කියලා.
හරි දැන් අහගන්නකෝ ඒ අනුව අනුක්‍රීඩාවල නිරත වීමෙන් පිටේ ප්‍රධාන ක්‍රීඩාවල දක්ෂතා නිර්මා දක්ෂතා වැඩි වෙනවා උදාහරණයක් විදිහට මම ටිකක් කියන්නම් මේ තියෙන්නේ අනුක්‍රීඩාව සහ ඒකට අදාළව තියෙන ප්‍රධාන ක්‍රීඩාව මම වර්ධනය වෙන දක්ෂතාවක් දාලා තියෙනවා පළවෙනිම දරුවනේ තියෙන අනුක්‍රීඩාව ඉලක්කයට පිරිනමන ඉලක්කයට පිරිනමීම කියද්දී ඒක අදාළ වෙන ක්‍රීඩාව තමයි වොලීබෝල් ඉලක්කයට පිරිනමීමක් නේ පිරිනමීමක් කිව්වොත් එහෙම වොලීබෝල් වොලීබෝල් වලට අදාළයි right ඊට පස්සේ වර්ධනය වෙන දක්ෂතාවය තමයි යටියත් පිරිනමීම ඊළඟට අනුක්‍රීඩාව පන්දුව පරදාදී වීම. කියන්නේ පරදාදු වුණොත් නම් අනිවාර්යයෙන්ම එකක් බෝල් එකක් අරගෙන අපි යාලා පහු කරගෙන යනවා. එහෙනම් එකක් නෙට් බෝල්. අනික තමයි මලල ක්‍රීඩාවේ දාව නිසා. මේ තියෙන්නේ ඒ වගේ කික් බෝල් පාපන්දු. කින් එල්ලේ ක්‍රිකට් බේස්බෝල්. ටින් හත පොල් කටුව හත එල්ලේ ක්‍රිකට්. ඔන්න ඒ වගේ අනුක්‍රීඩා වලින් ප්‍රධාන ක්‍රීඩාවල දක්ෂතා පුදේ වර්ධනය වෙනවා. ඒක උත්තරේ. හරි. නම් අපි ඊළඟට ඊට පස්සේ අපි මේක බලුවානේ ආ සුවිශේෂී සෞඛ්‍ය ප්‍රතිපත්ති කියන එක බලමු ඒක තමයි දැන් මම බලන්න යන්නේ ස්මාර්ට් කියන එකත් අපි ලිව්වා ඒකට අදාළව මෙන්න බලන්නකෝ පුතේ ස්මාර්ට් කියන්නේ ස්පෙસિෆික් සෞඛ්‍ය ප්‍රතිපත්ති ලියද්දී මෙසරබල් වෙන්නට ඕනි නේද ඇචීවබල් ඊට පස්සේ රිලයබල් සහ ටයිම්ලි ඔන්න ඔය කියන විදිහට ඔය කොටස් ටික තියෙන්නට ඕනි ස්මාර්ට් කියද්දී ඒ කියන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපatti හැදෙද්දී right එතකොට මම ඒක දාලා පෙන්නන්නම් පුතාලට අපි ඒක සටහන් කරගමු ඒක පාටට ලකුණු දෙන්න කොහොමද? අපතේ ඒක පාටට ලකුණු දෙන්න කොහොමද? ලකුණු දෙකයි දරුවෝ. ලකුණු දෙක ගානේ ආ මේ තියෙන එකකට ලකුණු දෙකයි කෙටි ප්‍රශ්නෙට දෙවරක් 20 40යි. ආ බලන්න පේනවද කියලා? right මේ තමයි ප්‍රතිපත්ති සකස් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කියලා ඇහුවොත් එහෙම මෙන්න මෙයක් මොකද ක්‍රියාමාර්ග සකස් කිරීමේදී අපි කියනවා ස්මාර්ට් වෙන්න ඕනේ කියලා කියනවා ඒ ස්මාර්ට් කියන එක එන්නේ මේ නිසා ස්මාර්ට් වෙලා තියෙන්නේ මෙන්න මේ වචන පහේ තියෙන පළවෙනි අකුරු ටික අරගෙන තියෙනවා මේ පහ අරගෙන තියෙනවා. ඒක මේක අනිත් පැත්තට ලියපුවා මිස් ස්මාර්ට් වෙන්නේ මෙන්න මේ. හරි. පළවෙනි එක කියන්නේ ස්පෙસિෆික් කියලා කියන්නේ. ස්පෙસિෆික් කියන්නේ දරුවනේ සුවිශේෂී විශේෂයි. ඊළඟට මෙසරබල් ඒක මයින්ඩ පුළුවන් වෙන්න ඕනි දැන් අපි ප්‍රතිපත්තියක් අරද්දි ඒක සුවිශේෂී ප්‍රතිපත්තියක් වෙන්නත් ඕනේ ඒක මයින්ඩ් පුළුවන් වෙන්නත් ඕනේ එහෙනම් ඇචීවබල් කියන්නේ අපිට ළඟා වෙන්න පුළුවන් වෙන එක يعني දැන් අර අපි හිතන්නකො නිර්වාණය කියලා අපිට නිර්වාණය අවබෝධ කරගන්න බෑනේ නිවන ඒකට ළඟා වෙන්න අමාරුයි නේද මාර්ගඵල ලබන්න අමාරුයි නේද අන් ඒ වගේ එහෙම අපිට ළඟා වෙන්න පුළුවන් ඒවා වෙන්නට ඕනේ ඊළඟට රියලිස්ටික් කියන්නේ පුතේ රියලබල් නැත යථාවාදී වෙන්නට ඕනේ يعني ඒක තියෙන එකක් වෙන්නට ඕනේ නැතිව හොයන්න බෑ අපිට ඊළඟට ටයිම් ටාගට් නැත්නම් ටයිම්ලි කියනවා කාලය නිශ්චිත වෙන්න ඕනේ පොඩි කෙටි කාලයක් තුළ තමයි අපිට මේ ටික කරන්නට ඕනේ අපි ඔකට කියනවා ටයිම්ලි කියලා කියනවා රයිට් ටයිම්ලි කියලා කියනවා රයිට් ඊට පස්සේ අපි යමු ඊළඟ කොටසට එහෙනම් ඊළඟ අපි කතා කරනවා
ශරීරය තුල මේද තැන්පත් වීම වැඩිවීම බෝන වන රෝග වැඩිවීමට හේතුවක් නොවේ නෙමෙයි මොකද උත්තරය හේතුවක් වේ හේතුවක් වේ ශරීරය තුල මේද තැන්පත් වීම මගින් උපදේ බෝන වන රෝග වැඩිවීමට හේතුවක් නොවේ නෙමෙයි හේතුවක් වේ උත්තරේ වැරදි අනුගාමිකත්වයේ පීඩකත්ව ගුණාංගයක් මේ උත්තරේ වැරදි නායකත්වයේ අනුගාමිකත්වයේ කියන දේවල් පීඩකත්ව ගුණාංග එහෙනම් උත්තරේ වැරදි Right. Right. Ape angi mele tempat thiyena thamai puthe bona roga walata hethuwak one nove neme hethuwak ve kiwana hari. Right. Enan api yan antim ekkana gawata. Anugamikatte saha nayakatte kiyala gathu guna angaya kiyala kiwwa. Pertama ada arah laba aja nih kutele, ibesi mi guna itu biaya itu. Right, මේ තියෙන ප්‍රථමාදාර පාඩම. මේකේ දරුවනේ ප්‍රථමාදාරයක් කියද්දී අපි ජීවිතයක් ගලවා ගැනීම ජීවිතයක් කවුරු හරි මිය දෙන්න කලින් නැත්තම් එයාට මොකක් හරි දෙයක් හැදුනහම ඒක තවත් උත්සන්න වීමට ඉඩ නොදී වෛද්‍ය ප්‍රතිකාර ලැබෙනකන් එයාගේ ජීවිතය බේරා ගැනීම තමයි අපි ප්‍රථමාදාරය කියලා කියන්නේ. Right, pain in at the Darwani. Pain was then pain was at the Madaria Kyanu Anaturako Apadavax do with a Nishita white the other, the white the pretty car labad in a taking labad in a mulika da re. Oh, Sahai Tabikinam got the. ප්‍රථමාදාර ය කියලා right ප්‍රථමාදාර කියන්නේ නම් අනතුරක් හෝ ආපදාවක් සිදු වූ විට නිශ්චිත වෛද්‍ය ධාර ලබා දෙන තෙක් ලබා දෙන මූලික ආධාරය හෝ සහාය තමයි ප්‍රථමාදාරය කියලා කියන්නේ right නම් ඕක තමයි ප්‍රථමාදාරය කියලා කියන්නේ ඔන්නේ ප්‍රථමාදාර දෙන කෙනෙකුට පුතේ ප්‍රථමාදාරය දෙද්දි මේකෙන් අනිවාර්ය ප්‍රශ්නයක් අහනවා ප්‍රථමාදාරයක අවශ්‍යතාව තියෙනවා එකක් තමයි සුවය ලබා ගන්නට ඕනේ රෝගියාගේ ජීවිතය බේරා ගන්නට ඕනේ අනිත් එක තමයි රෝගී තත්ත්වයේ බරපතල වීමට උදව් වීම එහෙනම් සුවය ලබා ගන්න උපකාරී වීමක් කරන්නත් පුළුවන් ජීවිතය බේරා ගන්නත් පුළුවන් රෝගියාගේ රෝගී තත්ත්වයේ බරපතල වීමට උදව් වෙන්නත් පුළුවන් Right. Enang api yamu deveni kotse. Ethamai palaveni kotse. Enang deveni kotse di. Right. Api issalam yamu menne me palaveni prashne kiyawanna. Palaveni deputte upades kiyawima di yadi. Palamu prashneya athuluwa prashna pahakata pilithura sapayanna. Palamu prasnya itu lu apa hak ya di ekat tadi, tapi prasnya kia kai di deh, tapi kia kaya kan dulu, ekai, tapi kia kaya kan dulu hati, paha, hati yang tahu, paha, hati yang okuma pahai, okuma pahai, ekai hai, oh. Hateng hai. Eh?
හතෙන් හයක් ආ නෑ පුතේ පළවෙනි එකට ලියන්න ඕන මේ බලන්න මොන මං කියලා දෙන්නම් ඒක හතෙන් පහයි ඔක්කොම ලියවෙන්න ඕනි ඔක්කොම ලියවෙන්න ඕනි හතෙන් පහක් මොන බලා ගන්න 1 2 3 4 5 අක්මෙ බලන්න හරි පළවෙනි එකයි අපිට කැමති හතර මෙන්න මේම තමයි පුතේ අපට ප්‍රශ්න හත එන්නේ 6 7 අනිවාර්යයෙන්ම මේක ලියන්නම ඕනි එක ලියන්නම ඕනි ඊළඟට ඉතිරි වෙනවා 2 3 4 5 6 7 හරි මේක ඕනිමයි ඊළඟට 2 3 4 5 6 right පළවෙනි එක අත්‍යවශ්‍යයි පළවෙනි එක අත්‍යවශ්‍යයි ඊළඟට පුතේ ඔයාලට මේ 2 3 4 5 6 7 ඒ කියන්නේ ඉතිරි තව 6ක් ඔය 6න් කැමති 4කට ලියන්න පුළුවන් ඒක එක ලියනවා කොහොමදත් මෙයා ලිව්වා මෙයා ලිව්වා මෙයා ලිව්වා මෙයා ලිව්වා මෙතන එකයි ඔන්න පහ ඔන්න ප්‍රශ්න පහ හරි තව කෙනෙක් එක ලියනවා දෙක ලියන්නේ නැහැ තුන ලියනවා හතර ලියනවා පහ ලියනවා හත ලියනවා එයා හය ලියන්නේත් නැහැ තව කෙනෙක් එක අනිවාර්යයෙන්ම ලියන්න බෑ එක ලියනවා දෙක ලියන්නේ තුන ලියනවා හතර ලියනවා පහ ලියනවා හය ලියනවා හත ලියන්නේ ඒත් පහක් කියලා මේ මේ බලන්න එක ලියන්නත් පුළුවන් හතර පහ හය හත ලියන්නත් පුළුවන් කොහොම හරි ලියන්න ඕන කීයකටද පුතේ පහකට පහකට මෙයා ලියලා නැතිව අනිත් මෙයා ලියලා මෙයා ලියලා මෙයා ලියලා ඕන්න මෙයා ලියලා මෙයා නොලිය ඉන්නත් පුළුවන් ඔහොම ඔහොම Tamanට කැමති විදිහකට එක අනිවාර්යයෙන්ම ලියන්න ඕන ඉතිරි ප්‍රශ්න ටිකෙන් ඉතිරි හයක් ඉතිරි වෙනවා එතකොට ඒ හයෙන් කැමති කීයකට ලියන්න ඕන කැමති පහකට ඒ හයෙන් හතරකට සෝරි හයෙන් හතරකට ලියන්න පුළුවන් හරි දැන් අහගන්න හරි මේක හොඳින් කියවන්න මේක හොඳින් කියවන්න හොඳින් කියවලා හොඳින් කියවන අතරතුර මේකේ තියෙන වැදගත් දේවල් වලට යටින් ඉරියඳ ගන්න ඔයාලගේ මං ඉරියඳින් දෙන්නේ නැහැ ඔයාල ඉරියඳ ගන්නේ නැහැනේ මේක ඒ නිසා දැන් ඉරියඳ ගන්න මේක එකපාරක් කියවන්න කියවලා වැදගත් දේවල් යටින් ඉරියඳින්න මම ඉරියඳින්න යන්නේ නැහැ බලමු ඊට පස්සේ ඔයාලා ඉරියඳ ගත්තට පස්සේ මම ආපහු මගේකෙත් ඉරියඳලා පෙන්නන්නම් බලමු ඔයාලා ඉරියඳ ගත්තේ වැදගත් දේවල් වලටද නොවැදගත් දේවල් වලටද කියලා
හරිද? ඉවරද පුතේ? ඔව් සර්. හරි. තව එක අහන අය ඉන්නවද? හරි ටීචර්. හරි. ආ. බයි. බලගෙන යමු. බයි. මෙන්න කතන්දරය. Right. Tissa Vidyale. Tissa Vidyale. Dolaha Shreni. Oh man, Dolaha Shreni ekena ka underline kara. Ona balanna. Igenuma labana dilum. Igenimata menma visaya samagami kriyakarakam walata The Udyogi Matta Sahabhagi Vanathara. Pasale Krida Nayakaya Adave. Unna Bana Mang Underline Karakuwa. Ohu Papandu Kridavata. Papandu Kridavata Menma. Keti Dura. Davana Isav Sandahada. Dakshayaki. Dilum Dinapata. Dilum Dinapata. Dilum Dinapata. සමබලාහාර වේලක් ගන්න අතර මොන සමබලාහාර වේලකුත් ගන්නවද ඔහු තුල ක්‍රීඩකත්වය හා බැඳුණු නිපුණතා රසක් පවති නිපුණතා ක්‍රීඩකත්වය හා බැඳුණු නිපුණතා රසක්ද දැකිය හැකියි දිලුම් තම අදහස් පැහැදිලිව ප්‍රකාශ කිරීමටත් අන් අයගේ අදහස් වලට අහුම් කන් දීමට උරුදුව සිටින්. ඔන්න මම අන්ලයින් කරපරයි. දැන් අහගන්නකෝ පුතාලා මේ ටිකට යටින් ඉරියඳලා නැත්තම් ඔය ටික ඉරියඳ ගන්න. හරි සර්. හරිද? හරි සර්. ආ. ඊළඟට මං ආපහු එකක් දෙන්න. ඔය ඉරියඳකුව එව්වත් එක්ක බලලා ඔයාලගේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 8ට ආපහු උත්තරයක් ලියන්න පුළුවන්ද කියලා බලන්න දැන්. දැන් මේක අපි මාක් කරා. මාක් කරලා ආපහු උත්තරයක් ලියන්න පුළුවන්ද බලන්න දැන් මාක් කරපෙව්වත් එක්කලා සමහරවට ගැලපෙනවද කියලා බලන්න දැන්. කලින් ලියන්න බැරි වුණා නම් දැන් ලියා ගන්න පුළුවන් වේද කියලා බලන්න. හා. ඔන්න ඔය වැඩේ කරන්න. විනාඩියක් කරන්න. විනාඩි දෙකක් ගන්න. රයිට්. Sir, ada ke screen එක share කරන්න උකර එදි ගහපු ටික. Screen එක ඕනිද? ආ. පුතේ මේ 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 හරි. Paper එක ළඟ නැද්ද දරුවෝ? තියෙනවා එරි ගහන්න බැරි මම. හරි නේද බලන්න වෙනවද කියලා Thank you.
Hari. Balan. Hari, balagan ya. Hari ini ada daruane. Hari de. Hari se. Hari. පළවෙනි එක අහනවා ඉහත ඡේදයේ සඳහන් දිලුම් පසුවන ජීවන අවධිය කුමක්ද කියලා අහනවා ඉහත ඡේදයේ සඳහන් දිලුම් පසුවන ජීවන අවධිය ගැනයි අහන්නේ right මට කියන්නකෝ ඉස්සෙල්ලාම මෙයා ඉන්නේ මොන ශ්‍රේණියේද කියලා කියන්නකෝ පුතේ 12 ශ්‍රේණියේ 12 ශ්‍රේණිය 12 ශ්‍රේණිය කියන එකනා අවුරුදු 17 විතර ළමයි ඒ කියන්නේ මෙයා අයිති වෙන වයස් සීමාව තමයි අවුරුදු 10යි 19යි කියන වයස් සීමාව. හැබැයි ඒක ලියුවොත් වැරදි. අවදි අපෙන් අහන්නේ. අවදියෙන් උත්තර දෙනවා නම් මේක ලියන්න දෙන්නේ. මොකද උත්තරේ? නව යොවුන් විය. නව යොවුන් විය කියන්නේ වයස අවුරුදු 10ත් 19ත් අතර කාලයට කියන නම නව යොවුන් විය. අවදිය නව යොවුන් විය. වයස් සීමාව කියලා ලියන්න තිබ්බනම් වයස් සීමාව එහුවනම් ඒකත් වරහන් ඇතුලේ ලියාගන්න මේ තමයි වයස් සීමාව 10 19 අතර කාලය තමයි පුතේ අපි නව යොවුන් විය වයස් සීමාව හැටියට සලකන්නේ හරි right ඊළඟට දිලුම් නිරත වන්නට ඇතැයි සිතන විශේෂ සමගාමි ක්‍රියාකාරකම් දෙකක් සඳහන් කරන්න හොඳට මතක තියාගන්න දරුවනේ මේ වාගේ ප්‍රශ්න අහද්දී අපට කියනවා ඡේදයේ නැටිව කියලා හුවත් එහෙම ඡේදය තියෙනවා ගන්න බෑ සමහරවවා කියනවා ඡේදයෙන් තෝරා ලියන්න කිව්වොත් ඡේදය තියෙනවා විතරයි ඡේදයෙන් නෑ කිව්වොත් ඡේදය නෑ ඡේදයෙන් තෝරලා ලියන්න කිව්වොත් ඡේදයව විතරමයි එතකොට පිටේව බෑ හැබැයි ඔය මොනවත් අහන්න නැති වෙලාවක් තියෙනවා අනිත් වගේ ප්‍රශ්න තමයි මෙයා විශේෂ සමගාමී ක්‍රියාකාරකම් දෙකක් ඡේදයෙන්ද කොහෙන්ද කියලා අහලා නැහැ එහෙනම් ඡේදය දෙකම ලියන්න පුළුවන් ඡේදය නැතු ලියන්න පුළුවන් විශේෂ සමගාමී ක්‍රියාකාරකම් එකක් තමයි පුතේ මොනවද ලිව්වේ පාපන්දු ක්‍රීඩාව පාපන්දු හා කෙටි දුර පාපන්දු තව මොකද්ද පුතේ කෙටි දුර දාව නිසා නෑ මොකද්ද කියන්නේ ඔය මලල ක්‍රීඩා ඔක්කොටම පුතේ අපි කියනවා ක්‍රීඩා කියලා කියනවා ඊට අමතරව අපි කියනවා
ක්‍රීඩා බාලදක්ෂ ශිෂ්‍ය බට දැන් මතක් වෙන්න ඕනේ මොකද්ද පරිසර බට ආ පරිසර නියම උත්තේ කියන්නේ පරිසර නියම ශිෂ්‍ය බට ඊළඟට පරිසර නියම පරිසර බට කියන්නත් පුළුවන් පරිසර නියම ශාන්ත ජෝන් ගිලන් රත්සේවේ ප්‍රථම ආධාර කියන්නේ රතු කුරස සමාජ ඔන්න ඔයයි ගොඩාක් අපිට ලියන්න පුළුවන් පරිසර නියම එහෙනම් ලකුණු දෙකක් හම්බ වෙනවා ඔය මොන වගේ හරි දෙකක් ලියලා තිනුනා මීට අමතර විවිධ උත්තර ලියලා තිනුනා මගෙන් අහන්න මං කියන්න හරි ඊළඟට අහනවා දිලුම් සහභාගී වන්නට ඇතැයි සිතන සිටිය හැකි කෙටි දුර ඉසව් අහන්න අපි මේ කෙටි දුර ඉසව් දෙකක් නම් කරන්න කෙටි දුර ඉසව් දෙකක් කෙටි දුර ඉසව් දෙකක් දිලුම් සහභාගී වන කෙටි දුර ඉසව් කියන්නේ ප්‍රතේ මෙන්න මේවා 100 නා මෙන්න කෙටි දුර ඉසව් බලන්නක මං ෂෙයා කරන්න right ආ පුතේ දුවන්න තියෙන දුර ප්‍රමාණය අනුව දුවන්න තියෙන දුර දිවීමට ඇති දුර මේක තමයි නිර්ණායක දිවීමට ඇති දුර ප්‍රමාණය අනුව මා කියන්නේ ධාවන ඉසව් ඒ කියන්නේ දිවීමේ ඉසව් වර්ග තුනකට බෙදෙනවා ඔන්න අප මම කියනවා දුවන්න තියෙන දුර ප්‍රමාණය අනුව දරුවනේ ධාවන ඉසව් කොටස් තුනකට නැත්නම් වර්ග තුනකට බෙදෙනවා එකක් තමයි කෙටි දුර එකක් කෙටි දුර එකක් කෙටි දුර එකක් කෙටි දුර එකක් කෙටි දුර මේ තියෙන කෙටි දුර අනිත් එක තමයි මැදි දුර අනිත් එක තමයි දිගු දුර එහෙනම් කෙටි දුර මැදි දුර දිගු දුර ඔන්න ඔය කියන විදිහට කොටස් තුනකට බෙදෙනවා ඒකට අදාළව අපි ලියුවොත් එහෙම කෙටි දුර තමයි අපෙන් අහන්න ඉසව මොනවද කියලා මෙන්න කෙටි දුර ඉසව ටික මීටර 100 මීටර 200 මීටර 400 මීටර තව මෙතෙන්ට අයිති වෙනවා කෙටි දුර පුතේ මීටර 100 කඩුලු 110 කඩුලු මීටර 100 සහය දිවීම මෙන්න මේ වාගේ වයිති කඩුලු 110 කඩුලු මේ ටික ලියා ගන්න එන හොඳ දරුවාගේ කෙටි දුර වලට මීටර 100 නේද m එකක් එන්න ඕනේ මීටර 110 කඩුලු 100 200 400 100 කඩුලු right මීටර 100 සහය දිවීම සහය දිවි මෙන්න මේ දේවල් පුතේ අයිති වෙනවා කෙටි දුර වලට රයිට් ලියාගෙන ඉවරද නෑ සර් ලියාගත්තේ නැද්ද හා ලියා ගන්න ලියා ගන්න එහෙනම්
හරි එහෙනම් ඔන්න ඕක තමයි උත්තරේ right අපි යනවා ඊළඟට පාපන්දු ක්‍රීඩාවේ දක්ෂතා දෙකක් කියන්නේ පුතේ පාපන්දු ක්‍රීඩාව කියන්නේ දක්ෂතා ගණනාවක් සහිත ක්‍රීඩාවක් පාපන්දු ක්‍රීඩාවේ තියෙනවා දක්ෂතා හතක් විතර දැක ගන්න පුළුවන් ඒකෙන් දෙකක් අහන්නේ එතකොට අපි බලමු පාපන්දු ක්‍රීඩාව ගැන හැඳින්වීමක් කරද්දී එහෙම ලෝකයේ පුතේ ජනප්‍රියම ක්‍රීඩාව තමයි පාපන්දු ක්‍රීඩාව කියන්නේ ජනප්‍රියම එකක් විනාඩි 90ක් සෙල්ලම් කරනවා ක්‍රීඩාව අපි ඒ නිසා මේකට කියනවා රත්තරන් මිනිත්තු 90 කියලායි කියන්නේ පාපන්දු ක්‍රීඩාවේ ඒ වගේම තමයි තරගයක් සෙල්ලම් කරන්න පුළුවන් පුතේ 11 දිනකට සෙල්ලම් කරන්න පුළුවන් 11යි හැබැයි අතිරේක ක්‍රීඩකයෝ 4 දිනක් දාන්න පුළුවන් සෙල්ලම් කරන 11යි අතිරේක ක්‍රීඩකයෝ 4 දිනයි ඔක්කොම 15කට ඉන්න පුළුවන් ඊළඟට තරගයකදී මාරු කරන්න පුළුවන් 3 දෙනෙක්. අර අතිරේක ක්‍රීඩකයන්ගේ 3 දෙනෙක් තමයි. ඒ තියෙන පාපන්දු ක්‍රීඩාවේ දක්ෂතා. එකක් තමයි පන්දුව පාදයෙන් රැගෙන යා. පන්දුවට පාදයෙන් පහර දී. පන්දු පාලනය. පන්දුවට හිසින් පහර දී. පන්දුව තුලට විසිකිරීම. පිටිය රැකීම, දැල් රැකීම. ඔන්න ඔය කියන දක්ෂතා හත තමයි කියන්නේ ඔය හතෙන් ඔයාලට කැමැති 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 දෙකක් කියන්න පුළුවන්. එහෙනම් මෙන්න පන්දුවට පහර දිය හැකි ආකාරය ඒ තමයි තව විදිහකට ගත්තොත් ඔළුවෙන් ගහන්නත් පුළුවන් බෝලයකට බෝලෙට පාදයෙන් පහර දෙන්නත් පුළුවන්. පන්දුවට පහර දිය හැකි ආකාරය මේ තියෙන දක්ෂතා පාදයෙන් රැගෙන යනවා පාදයෙන් පහර දෙනවා පන්දුව පාලනය කරන බෝල් කන්ට්‍රෝලින් කියනවා පන්දුවට ඉසින් පහර දෙනවා ඊට පස්සේ එළියට ගිය බෝලයක් ආපහු ග්‍රවුන්ඩ් එක ඇතුළට විසිකරද්දී අපි ඒකට පුලට විසිකිරීමක් කියනවා විරුද්ධ පිලේ කට්ටියකින් බෝල් එක කොහොම හරි අරගෙන පිටිය රැකීමක් කරනවා දැල් රැකීමක් කරනවා ඔය තමයි අපේ දක්ෂතා හත ඔය හතින් කැමති දෙකක් ලියන්න පුළුවන් right ඊළ ඉවරයි නේද ඕනි නම් කියන කාලය හතම ලියා ගන්න ඕනේ පොතේ තියෙන ඕන තරම් ඕනි නම් කියන්න ඉක්මනට ලියාගෙන ඉවරයි නේද ඔව් සර් හරි එහෙනම් ඊළඟට යමු අපි සර් විනාඩියක් දෙන්නකෝ හරි මේවා තියෙනවා පුතේ ලියා ගන්න පුළුවන් හරි දැන් අහගන්න පුතේ මම මේක දාලා තියෙනවා පිළිතුරු පත්‍රය දාලා තියෙන නිසා වැඩි වෙලාවක් නොදී මම වැඩේ කරගෙන යන්නම් පිළිතුරු පත්‍රය තියෙනවා ඔයාලගේ ෆෝන් වලට එවලා තියෙනවා ඉන්න බලන්න එවලා තියෙනවද කියලා බලන්න ඔව් එවලා තියෙනවා හරි ඊළඟට අපෙන් අහනවා සමබල ආහාර වේලක අඩංගු විය යුතු පෝෂ්‍ය පදාර්ථ දෙකක් ලියන්න කියලා යහන්නේ. සමබර ආහාර වේලක අඩංගු විය යුතු පෝෂ්‍ය පදාර්ථ දෙකක් අපින් අහන්නේ. සමබර ආහාර වේලක අඩංගු පෝෂ්‍ය පදාර්ථ දෙකක් අපින් අහන්නේ. සමබර ආහාර වේලක් කියද්දී පුතේ ඒකේ පෝෂ්‍ය පදාර්ථ තියෙන්නට ඕනි දෙකක් නෙමේ පෝෂ්‍ය පදාර්ථ පහක් තියෙන්නට ඕනි. මෙන්න සමබර ආහාර වේලක අඩංගු විය යුතු පෝෂ්‍ය පදාර්ථ පහ. එකක් තමයි කාබෝහයිඩ්‍රේට් තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් ප්‍රෝටීන් තියෙන්නට ඕනේ. ලිපිඩ හේවත් තෙල් හේවත් මේදේ තියෙන්නට ඕනේ. විටමින් තියෙන්නට ඕනේ. ඛනිජ ලවණ තියෙන්නට ඕනේ. ඕකෙදි කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන සහ ලිපිඩ කියන කොටස් වලට අපි කියන අපේ තුන් දෙනාට ඒ පෝෂකාංග තුනට මහා පෝෂක කියලා කියනවා. විටමින් සහ ඛනිජ ලවණ කියන දෙන්නට අපි කියනවා ශුද්‍ර පෝෂක කියලා කියනවා. ශුද්‍ර පෝෂක. මහා පෝෂක සහ ශුද්‍ර පෝෂක කියලා කියනවා. එතකොට මහා පෝෂක සහ ශුද්‍ර පෝෂක කියද්දී මේ පහෙන් ඕන එකක් කියන්න පුළුවන් සමබල ආහාර වේලකට. එහෙනම් ඔයාලට කැමති දෙකක් ලියන්න පුළුවන්. ඔයාලට ලකුණු හම්බෙනවා. ඔය පහෙන් කැමති දෙකක් ලියුවා. මතකයි නේද? හා. ඊළඟට දිලුම් තුල ගොඩනැගී ඇතැයි සිටිය හැකි ක්‍රීඩකත්ව ගුණාංග දෙකක් සඳහන් කරන්න කියලා කියනවා.
එකක් තමයි ක්‍රීඩකත්ව ගුණාංග එකක් තමයි පුතේ එකක් තමයි නායකත්වය 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 අනිත් එක තමයි අනුගාමිකත්වය අනුගාමිකත්වය කියන්නේ වෙනත් නායකයෙක් ඉන්නවා නම් ඒ ඒ නායකයාට කටයුතු කරනවා අනුගාමිකත්වය නායකත්වය අනුගාමිකත්වය ඊළඟ එකන තමයි නායකත්වය අනුගාමිකත්වය කණ්ඩායම් හැඟීම් කණ්ඩායම් හැඟීම් කියන එකනත් වැදගත් පුතේ කණ්ඩායම් හැඟීම් ඊළඟට අන්තර්පුත්තල සම්බන්ධතා ඔන්න ඔය වගේ දේවල් වැදගත් වෙනවා අන්තර්පුත්තල සම්බන්ධතා වැදගත් වෙනවා right ඊළඟට හත් වෙනි කෙනා පළදායි sannivedanayak sahita ayeka tula dakiya hakki lakshana deka kiyanne kiyala kiyana paladayi sannivedana ha sannivedane kiyanne daruwane samanya kenekta ekena api deyak kiyaddi puthe eka therum ganna puluwan wena widiyata kiyannata ona anga eka eka wedena අපි දෙයක් කියද්දී කෙනෙක් තේරුම් ගන්න විදිහට කියන්නට ඕන. ඔකට මාරු කතාවක් තියෙනවා. අහලා තියෙනවද කළුවා මාරපණ කියපු කතාව? ඔව් සර්. ඔව්. ආ. දවසක් මිනිස්සෙක් හිටියා මිනිස්සයාගෙනම එතන ඔන්න සංනිවේදනයක් නැහැ. කියන්නේ කියන දෙයක් අහගන්නෙත් නැහැ. මොකක්ද වෙන්නේ කියලා දන්නෙත් නැහැ. අන්න ඒ වගේ දෙයක උදාහරණයක් කියන යන්නේ. දවසක් අය කළුවා පන්සලක වැඩ කරපු මිනිස්සේ කළුවාට කිව්ව හාමුදුරුවෝ කළුව හෙට ගිහිල්ලා එන්න ඕනෙම මාරපණ ගිහිල්ලා එන්න ඕන කියලා කිව්වා. හෙට උදේම මාරපණ ගිහිල්ලා එන්න ඕන කියලා හාමුදුරුවෝ කියනවා. ආ හොඳමයි ස්වාමීන් වහන්සේ මම ගිහින් එන්නම් කියලා කිව්වා විතරයි. උදේ පාන්දර හාමුදුරුවෝ නැගිටලා බලද්දී කළුව නැහැ. කළුවට වෙච්ච දෙයක් නේ. කළුව කොහෙද ගිහින් තියෙන්නේ? ආ. කළුව දරුවනේ ගිහිල්ලා තියෙනවා. කොහෙද කියලා දන්නේ නැහැ කළුව ගිහිල්ලා. මෙන්න මොනවත් නැහැ හැන්දෑවෙලේ කළුව එනවා ආපහු පන්සලට. හාමුදුරුව අහනවා කළුවගෙන් කළුව කොඹ කොහෙද ගියේ කියලා අහනවා. කළුව කියනවා අපේ හාමුදුරේ මම මාරපණ ගියා. ඇයි ඔබ මාරපණ ගියේ? ඉතින් ස්වාමීන් වහන්සේ මම යන්න කිව්වේ මාරපණ. ඉතින් කළු නේද? උඹට යන්න කිව්වට මම කිව්වද දැන් මොකද යන්න ඕනි කාරණේ කියලා. කියලා ඔන්න හාමුදුරුවෝ කියන. ඒ වගේ දෙයක් දන්නෙත් නෑ මොනවත් නෑ ඔහේ ගිහිල්ලා යන්නම් ඔයාලේ ගිහිල්ලා. අන්න ඒ වගේ sannivedanayak නෑ. ඒ කියන්නේ හොඳට අපි communicate කරන්නේ නෑ. අපි කියන්නේ මොකද්ද කියලා අහගෙන ඉන්නේ. කියන දේ තේරුම් ගන්න. අන්න ඒ වගේ වෙච්ච අපේ sannivedanayak නෑ. හැබැයි මෙතන අපෙන් අහනවා මෙන්න මෙතන අපෙන් ඒ තමයි යහපත් sannivedanaya තමයි අපෙන් අහන්නේ. බලදායි sannivedanayak සහිතයිකු තුල දැකිය හැකි ලක්ෂණ ටිකක් තමයි අපෙන් අහන්නේ. එහෙනම් බලමු මොනවද ලක්ෂණ කියන එක. ඒ තමයි එකක් තමයි පුතේ අන් අයගේ අදහස් වලට සවන් දීම. අනිත් අය කියන්නේ මොකක්ද කියලා ඒගොල්ලෝ කියන දේ අහගෙන ඉන්නවා. අන් අයගේ අදහස් වලට අහුම්කන් දීම. අන් අයගේ අදහස් වලට අහුම්කන් දීම. රයිට්. මම කියාගෙන යන්න. අපිට තව ප්‍රශ්නයකට යන්න පුළුවන් වේද කොට. ඊළඟ එක තමයි පුතේ තමා අදහස් පැහැදිලිව ප්‍රකාශ කිරීම. තමන් කියන දේ අනිත් අයට පැහැදිලිව දැනෙන්න පැහැදිලිව තේරුම් යන විදිහට කියනවා. ඊළඟ තමයි සුහදශීලීව කතා කිරීම. එහෙනම් හොඳ ෆ්‍රෙන්ඩ්ලි විදිහට මිත්‍රශීලී විදිහට කතා කරනවා සුහදශීලී විදිහට කතා කරනවා.
ඔන්න ඔය වගේ දේවල් ඵලදායි සංවිධානයක් සහිත පුද්ගලයෙකු තුළ දකින්න පුළුවන් ලක්ෂණ වෙනවා. ඊළඟට කෙටි දුර ධාව නිසා ආරම්භ කිරීම සඳහා දිනු ලබන විධානයන් මොනවද කියලා අහනවා. right මෙන්න විධානය. ධාවන තරඟ ආරම්භ කරද්දී තරඟ ආරම්භ කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි හිටි ආරම්භ. අනිත් එක තමයි පුදු ආරම්භ. හිටි ආරම්භයි පුදු ආරම්භයි. පුදු ආරම්භම ආපහු කොටස් තුනකට බෙදෙනවා. කෙටි ආරම්භම, මැදි ආරම්භම සහ දිගු ආරම්භම කියලා. ඔයාගේ පේපර් එකේ මෙන්න මෙහෙම එකක් එන්න බැරි කමක් නැහැ. මොකද මේ වගේ දේවල් ඇවිල්ලා තියෙනවා මෙතන කාලේ. ඒ තමයි මැදුම් මැරඹුම. මෙන්න මෙහෙම අපිට දීලා කියනවා මොකද්ද මේ මැදුම් මැරඹුම කියලා. අපෙන් අහන්න පුළුවන්. මැදුම් මැරඹුම කියන්නේ දරුවනේ අර කුදු මැරඹුමේ නේ ඒක ක්‍රමය. ඒක කරන්නේ අපට දුවන්න තියෙන ආරම්භක රේඛාව තියෙනවානේ. මෙන්න මේ ආරම්භක රේඛාව. ඒ ආරම්භක රේඛාවට අපේ පාදයේ ඉදිරිය තියලා නැත්නම් අපේ කකුලේ ඉදිරිපස තියලා අපි ඉස්සෙල්ලාම පාදයක් තියනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි පාදේ තියන්නේ. ඉස්සෙල්ලාම මෙන්න පාදේ තිබ්බ විදිය. මේ බලන්න. පාදයක් කෙලින් තියෙනවා. ඊළඟට පාදේ අනිත් පැත්ත හරවලා තියෙනවා මේ විදිහට. මේ පාදී ඉවර වෙන තැනින් ඒ ගායින්ම අනිත් පැත්තට හරවලා තියෙනවා. මේ කෙලින් තිබ්බ කකුලකට අපි කියනවා පියවර එකක් කියලා කියනවා. පියවර එකයි. අනිත් පැත්තට තිබ්බ පාදයකට අපි කියනවා පියවර භාගයයි කියලා. දැන් ඔන්න පියවර එකමාරක් තිබ්බා. ඊළඟ මෙතන චුට්ටක් කකුලෙන් සලකුණක් දාගන්න. ආපහු නැවත මේ කකුල පිටිපස්සට අරගෙන එයා තිබ්බා. ආපහු පියවරයි. ඉස්සරහා තිබ්බ මේ කකුල ආපහු එතනින් ගලවලා අරන් මෙන්න පිටිපස්සෙන් තිබ්බා. ඊළඟ මෙතනෙනුත් පොඩි මාක් එකක් දාගත්තා හරහට ඒ කකුල ඉවර වෙනදී ආපහු මාක් එකක් දාගත්තා. දැන් එක කකුලක් මෙතන අනිත් කකුල මෙතන. මේ තියෙන කකුල තමා මේ මේ මං ඇඳලා තියෙන්නේ. ඉස්සරහා තිබ්බ කකුල එහෙමම තියෙනවා. පිටිපස්සෙන් තිබ්බට අඩි භාගේ පියවර භාගේ මේ පියවර එකනේ. ඒක එහෙමම තියෙනවා පියවර එකනේ. කරලා බලන්න මේ. මේ පියවර භාගේ කකුල කෙලින් මේ අතර හරවලා එයා අර ඇඳපු ඉරමේ මෙහෙම ඇඳලා නේද? ඒ ඉර පිටිපස්සෙන් තියෙනවා. මේ ආගේ එනවා මෙතෙන්ට. පිටිපස්ස පාදේ මෙහෙම තියෙනවා. කියලා දරුවනේ මොකද කරන්නේ අපි? මේ කකුල් දෙක මෙහෙම තියද්දී මේ පාදයේ තියෙන ධන හිස මේ පාදයේ තියෙන ධන හිස බිම ගාවනවා. හරියට මෙන්න මේ වගේ. මේ බලන්න මේ අර ආරම්භක රේඛාව නේද? මේ තියෙන පසුපස පාදය මේ තියෙන්නේ ඉදිරි පාදය පසුපස පාදය sorry මේ තියෙන්නේ පසුපස පාදය එහෙම නේද මං කිව්වේ right මේ තියෙන්නේ ඉදිරි පාදය එහෙනම් පසුපස පාදයේ පුතේ තියෙනවා ධනිස්ස බිම ගාවලා මේ ධනිස්ස බිම ගාවලා මෙන්න මෙතන තියෙනවා ඉදිරි පාදය ඒක පේන්නේ අපට බලන්න පේන එකක් තියෙන ගාමෙදී මෙතන ඉදිරි පාදයේ කකුල right එතකොට අපෙන් අහන්නේ කෙටි දුර ධාවන ඉසව් සඳහා දෙනු ලබන විධානය කෙටි දුරස් කියන්නේ පුතේ ඒකට කෙටි දුර තරඟ ආරම්භ කරන්නේ කුදු ඇරඹුම කියන එකෙන් කුදු ඇරඹුම කුදු ඇරඹීමෙන් තමයි ආරම්භ කරන්නේ එතකොට කුදු ඇරඹුම සඳහා දෙනු ලබන විධාන තුනක් තියෙනවා දෙනු ලබන විධාන තුනක් තියෙනවා එකක් තමයි සරසෙන් අනිත් එක තමයි වෙන් අනිත් එක තමයි යා කියන එක සරසෙන් වෙන් යා කියන එක සරසෙන් අවස්ථාවේදී අපේ සිරුරේ තියෙන ස්ථාන පහක් පුතේ ස්පර්ශ වෙනවා ඒ තමයි අපේ අද්දේක ස්පර්ශ වෙනවා පොළවේ එක ධන හිසක් ස්පර්ශ වෙනවා
කකුල් දෙක ස්පර්ශ වෙනවා ස්ථාන වෙන් කියන අවස්ථාවේදී අපේ ස්ථාන හතරයි ස්පර්ශ වෙන්නේ වෙන් එකේදී හතරයි සැරසෙන් එකේදී පහයි වෙන් එකේදී අපේ අත් දෙක ස්පර්ශ වෙනවා කකුල් දෙක ස්පර්ශ වෙනවා ඔක තමයි අවස්ථා ටික එහෙනම් අපෙන් අහනවා කෙටි දුර ඉස්සව ආරම්භය සඳහා දින ලබන විධානයන් ලියා දක්වන්න සැරසෙන් වෙන් යා සැරසෙන් වෙන් යා ඔව තමයි විධාන අපෙන් යහුවොත් හිටි ආරම්භයේ සඳහා ලබා දෙන ලබන විධානයක් මොනවද හිටි ආරම්භයේ ඉන්නේ පුතේ මෙන්න මේ විදිහට හිටගෙන ඉන්නේ මේ බාගට නැවිලා ඉන්නේ ඉස්සරහ අය මේකෙදි පොළවේ ස්ථාන පහක් ගෑවිච්ච එකක් නැහැ ඒ නිසා සැරසෙන්න ඕනි නැහැ නෙමෙයි සැරසෙන්න ඕනි අනිවාර්යයෙන්ම මොන ඉසව ගත්තත් සැරසෙන්න ඕනි හැබැයි සැරසිලා අර මදක් ඉස්සුනේ අපි අත් දෙකක් අකුල් දෙකයි ස්ථාන හතරක් ගාවල ඒ වගේ වෙන්න අවස්ථාවක් මේකේ නැහැ වෙන්න අවස්ථාවක් දැක ගන්න නැහැ ඊළඟ අවස්ථාව යා කියන අවස්ථාව දැක ගන්නට පුළුවන් වෙනවා නම් වෙන්නේ යා කියන අවස්ථාව තියෙනවා ඒ තමයි හිටි ඇරුම් සඳහා ලබා දෙනු ලබන විධාන දෙක ඔය හිටි ඇරුම්කට විධාන දෙකයි කෙටි ඇරුම්කට විධාන නැත්නම් පොදු ඇරුම් සඳහා විධාන තුනයි එහෙනම් අපි පොතේ ඔතනින් අවසන් ඔතන ප්‍රශ්න 8ක් තියෙනවා එකකට ලකුණු දෙක ගානේ ප්‍රශ්න 16ක් හම්බ වෙනවා 16න් 16ක් හරි අපි ඉක්මනට බලමු දෙවෙනි ප්‍රශ්නට යමු දෛනිකව එළවලු හා පළතුරු ප්‍රමාණවත් ආහාරයට ගැනීම හොඳ පුරුද්දක් එහෙනම් දිනපතා පුතේ ආහාර එළවලු පළතුරු ගන්න එක හොඳ වැඩක් රයිට් රපෙන් ගන්නවා ආහාර තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු අපි කඩේකට ගිහිල්ලා ආහාර තෝරාගත්තී මොනවද සැලකිලිමත් වෙන කරුණු අම්මලා හැම පොල් ගෙන පොල් ටික හොඳට හොදන මේ හොඳට කොල්ලලා බලනවා පිටතර හොඳට බලනවා එළවලු හොඳට බලනවා හොඳට පැහිලාද තියෙන්නේ නරක් වෙලාද පණුව ගහලාද ඔක්කොම බලනවා නේද මේක අමුද ඒ කියන්නේ ඔක්කොම බලලා ගන්න අනිවාර්යයෙන් මොනවද මේ සැලකලා බලන්න ඕනි කරුණු කියලායි අහන්නේ නැහැ එකක් තමයි නැවුම් බව අලුත් බව නැවුම් බව ඊට පස්සේ පුතේ මිල වර්ණය ගඳ සුවඳ රස බර ඇසුරුමේ ආකාරය ඔය කියන දේවල් ඔක්කොම බලනවා ආහාර තෝරා ගැනීමේදී ඊළඟට මෙන්න මේක වැදගත් ඔබ දන්නා මිශ්‍ර ආහාර වර්ග හතරක් කියන්නේ කියලා නම් මිශ්‍ර ආහාර මිශ්‍ර කියන්නේ අපි ආහාර පිසීමේදී පුතේ ආහාර හැදීමේදී ආහාර වර්ග කිහිපයක් එකට එකතු කරලා මිශ්‍ර කරනවා. එහෙම කරලා හදන උදාහරණයක් විදිහට පළතුරු සලාදය. එහෙම නැත්නම් අච්චාරුව. මාළු වර්ග කියන්නේ එළවලු කිහිපයක් එකට එකතු කරලා හදන හත් මාළු. පලා වර්ග කිහිපයක් එකට එකතු කරලා හදන කලවම් පලා මැල්ලුම්. ඒකත් වැදගත්. ඊළඟට දරුවනේ මුං කිරි බත් නේද? තව පොංගල් බත් ඔන්න ඔය වාගේ දේවල් අපට වැදගත් වෙනවා මිශ්‍ර ආහාර විදිහට right ඊළඟ එක තමයි පහත දැක්වෙන ආහාර වර්ග කල් තබා ගන්න ආකාරය පැහැදිලි කරන්න නැත්නම් එක බැගින් සඳහන් කරන්න කියලා මේ ටිකට් නම් පුතේ මේ ප්‍රශ්න නම් එන සම්භාවිතාව ඉතාමත්ම වැඩි මෙයා එන්න තියෙනවා ආහාර වලින් පාඩමක් එනවා තා මේක එන්න පුළුවන් ආහාර වල පෝෂක ගුණයට හානි වෙන අවස්ථා මොනවද අන්නේ වාගේ දේවල් එන්න පුළුවන් කල් තබා ගන්න විදි තමා දෙහි තමා දෙහි මොකද කරන්නේ එක්ක ලුණු දෙහි දානවා දෙහි කොහොමද එක්ක ලුණු දෙහි දානවා එහෙම නැත්නම් පුතේ එක්ක ලුණු දෙහි දානවා එහෙම නැත්නම් කොහොමද වැලියට දානවා වැලියට දානවා ලුණු දෙහි දානවා මාළු කොහොමද කරන්නේ මාළු බේලුකුවාම කරවල වෙනවා එහෙම නැත්නම් මාළු මොකද කරන්නේ ටින් කරනවා මාළු ටින් කරනවා ඔය සැමන් වගේ අන්නේ වගේ සැමන් කියන්නේ වෙනම එකක් හැබැයි මාළු වගේ මාළු ටින් ඊළඟට දුමෙත් තියෙනවා දුම් දහස්සලක් තියෙනවා පළතුරු මොකද කරන්නේ සීනි එකතු කරනවා පළතුරු වලට ඔව් දානවා ගෑස් කරනවා සීනි එකතු කරනවා ඔය වගේ දේවල් කරනවා කිරි මොකද කරන්නේ
Kiri putih jiwa anu harane karna. Kiri. Emnetan sita karna. Emnetan pasteri karna karna. Sita kiri ma jiwa anu harane pasteri karna. Eki yana dewa loko mahari. Ita amatara putih. Orang nama kiri piti hadat dikrami hati nama. Visira vielane kiyala. Visira vielane. Visira vielane. Anne ekrami pavich karna. හැකියාවක් තියෙනවා right එහෙනම් ඔන්න ඔය ප්‍රශ්න දෙක අපි කතා කරා ඊළඟට දරුවනේ අපිට තව ප්‍රශ්න පහක් ඉතිරි වෙලා තියෙනවා අපි මේ ප්‍රශ්න පහට උත්තර ටිකක් ඊළඟ දවසේදී අපි බලමු හෙට විභාගේ ලියන දරුවෝ පිරිසක් ඉන්නවා මේකේ ඒ නිසායි මම අද සාකච්ඡා කරේ විශේෂම පේපර් එකේ ඉතිරි කොටස් අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු එහෙනම් හෙටින් ආරම්භ වන ඔයාලා අටවස්සේදී ඉගෙන ගන්න ඒවට පැවැත්වෙන විභාගය සඳහා හෙට දිනේදී ඉතාමත්ම හොඳින් මුහුණ දීලා වැඩි ලකුණක් ලබාගෙන අයලර්නින් කොලෙජ් එකේ දරුවෝ විදිහට වැඩිම 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 වැඩියෙන් ලකුණු ගන්න දරුවෝ බවට පත් වෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හොඳින් කල්පනා කරන්න හොඳින් ප්‍රශ්න කියවන්න හොඳින් උත්තර ලියන්න හෙට ලියන දරුවෝ අනිතර තව සතියක් තියෙනවා එයාට පොඩි වාසියක් එහෙනම් දරුවනේ මෙතන ඉන්නවත් අන්න පාඩම් කරන්න උත්තර ලියන්න හොඳින් 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 පේපර් එකට මොන දෙන්න ආයුබෝවන් සිනාටම සුබ ප්‍රාර්ථනා එහෙනම් ආයුබෝවන් ආයුබෝවන්